ඔබතුමා මේ පාලිමේන්තුවේ 224ක ආරක්ෂාව රකින්න එක්කන. ඔබතුමා දන්නවා ඔබතුමා යටතට හිටපු පාලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ විදිහට ඝාතනය කරා. ඝාතනය කරා. මේ පාලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයෙක්. මේ පාලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීවරයා ඝාතනයට වග කියන්න ඕනේ මේ 225 වල මේ බූරු හැරල. මේ පාර්ලිමේන්තුව වෛරය වැපරුවා පහුගිය මාස දෙක තුනේම. ඔබතුමාට මං කිව්වා මෙහෙම ගියොත්ින් 225ටම ඕවර්සේල් එකේ ගුටි ගන්න වෙනවා කියලා. ඔබතුමා පෞද්ගලික අපි ගන්න දන්නවා. අපි රුපියලක්වත් හොරගන්න කරු මිනිස්සු අද පණ බය ජීවත් වෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීට අද ඇඳගෙන ඉන්න ඇඳුමක් නැති වෙන මන්ත්‍රීරු ගණනාවක් ඉන්නවා. මේ ඇවිල්ලා මෙතන ජනප්‍රිය වෙන්න රූපවාහිනියට අරටයි මේවටයි කතා කරනවා. වෛරය වපුරනවා. විපක්ෂයේ නායකයෙක් ඉඳලා හැමගෙනාම එක් කරන්නේ. මේ පාර්ලිමේන්තු රැස්වෙන භාරය පාසා එළියේ තියෙන වෛරය වැඩි වෙනවා මිසක් මේ පාර්ලිමේන්තුක මේ විනාශව කරන්න මේක දායක වෙනවා. බරු කතා නායකතුමනි ඔය තෙල්පිලිබඳ ප්‍රශ්නය ඔබතුමාගේ අපි මාස ගානකට කලින් අපි ඉල්ලුවා. අපිටත් අපි මාත්‍ර දිස්ත්‍රික්කයේ හා කෙළවර ඉඳලා එන්නේ. කොළඹ එනකොට පැය ගාණක් ගමේ පොලිමේ ඉඳලා තෙල් ගහගෙන එන්න වෙන්නේ. කොළඹින් ආයි ජනකොට තෙල් ගහන තැනක් නැහැ. ඊයේ පැය හතරක් මාදිල සෙට් එකේ ඉඳලා තමයි මගේ රියදුරු තෙල් ගහගත්තේ. පැය හතරක්. අද තෙල් පොලිමක් ළඟින් තෙල් ගහන්න නෙවෙයි මේ 225 ඒකටවත් නිකන්වත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මැරුම් කන්න වෙනවා මිනිස්සු එච්චර වෛරකෙන් ඉන්නේ. ඒක නිසා මේ ජනප්‍රිය දේවල් කරන්න එපා. ඔය නාරායම්පුර සෙට් එකේ රුපියල් 121කට කන්ද නැමැතුව අපි හැදලි කරාවි. ඒකේ පොම්පේ මිල යාවත් කාලන කරේ නැහැ. මාධ්‍ය නාලිකාවත් දිගට මේක ගහනවා. ඒක නිසා කරුණ නොදැන කරුණ හොයන්න නැතුව කෝවිත මේ කතා කරලා සමාජයේ වෛරය වපුරලා මේ 225ට මැරුම් කන්න අපේ පරම්පරාවලට මැරුම් කන්න දදන්නේ. ඒක නිසා මොලයක් තියෙනවා නම් ඇඟේ තරමට මොලයක් තියෙනවා නම් ඒ දේවල් දායක වෙන්න එපා. ඒක නිසා කතානායකතුමනි අවසාන වශයෙන් ඔබතුමාගේ ඉල්ලනවා මේ පාර්ලිමේන්තුව කතානායකතුමනි පාර්ලිමේන්තුව ඔබතුමා මේ පහුගිය කාල පරිච්ඡේදෙම පළවෙනි පැය එකමාර දෙක මේ සමාජයේ වෛරය වපුරන්න ඉඩ දුන්නා. ඒක නිසා ඔබතුමා ස්ථාර නියෝග අනුව මේ නගිනලාට කතා ගන්න දෙන්නේ නැතුව නායපත්‍රේ වැඩ කරනවා නම් මේ ප්‍රශ්නයක් නැහැ. නායපත්‍රේ වැඩ කරනවා නම් ඒක නායපත්‍රේ වැඩ කරලා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.